පුවත් ලත්සනින් කෙනෙන් අපගේ YouTube channel වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. මහනුවර දිගන ප්‍රදේශයේ දිගන මංගල නමින් ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයෙකු තෙල්දෙනිය නගර මැදියේ පිහිටි සිය කාර්යාල කාමරය තුලදීම වෙඩි තබාගෙන ඊයේ සිය දිවි නසාගෙන තිබේ. සිය පුද්ගලික රිවෝල්වරයෙන් හිසට වෙඩි තබාගෙන ඇති බව හඳුනා ගන්නට ලැබී ඇත. වෙඩි ශබ්ද ඇසුන පසු කාර්යාලයේ සේවකයින් ඔහු සිටි ස්ථානයට පැමිණ ඔහු රෝහල් ගත කරන්නට කටයුතු කළමුත් ඔහු මිය ගියේය. ඊයේ නම් 16 වෙනිදා පෙරවරු 12:15ට පමණ ඔහු සතුව තිබූ නීත්‍යානුකූල රිවෝල්වරයෙන් හිසට වෙඩි තබාගෙන ඇති අතර ඒ අවස්ථාවේ ඔහුගේ කාමරය තුළ සේවකයන් තිදෙනෙකුද සිට ඇත. බරපතල ලෙස තුවාල ලැබූ කෝටිපති ව්‍යාපාරිකයා මහනුවර රෝහලට ගෙන යන විට මිය ගොස් සිටියේය. දොන් රජීව මංගල ගුණවර්ධන නැමැති 54 හැවිරිදි තිදරු පියකු වන මෙම ව්‍යාපාරිකයා රත්වාහන අලෙවි ආයතන උකස් ගැනීමේ මධ්‍යස්ථාන ලීබඩු ව්‍යාපාර විවිධ වෙළඳ ඒජන්සි ඇතුළු මහා පරිමාණයේ ව්‍යාපාර රැසක හිමිකරුවකු වන අතර ඔහුගේ කාර්යාල විවිධ පුද්ගලයින් ඇපයට තැබූ ඔප්පුති රප්පු ගබඩාවකි. මොහු ගුණවර්ධන එන්ටර්ප්‍රයිසස් නමින් මහා බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක්ද පවත්වාගෙන යන බවත් ඊට අමතරව මුදල් පොලියට දීම මංගල රත් සේවා ඇතුළු විවිධාකාර ව්‍යාපාර රැසක් සිදු කරන බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. තෙල්දෙනිය නගර මැදියේ පීටි මහල් තුනකින් යුත් හයිලන්ඩ් ඒජන්සි නැමැති ගොඩනැගිල්ලේ පීටි කාර්යාලයේදී මෙලෙස වෙඩි තබාගෙන ඇත. ඔහුගේ කාර්යාල පුටුව මත හිසට වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන ඇති බව හඳුනාගෙන ඇතත් ඔහු සිවි දිවි නසා ගන්නට කිසිදු විගයක් හෝ සටහනක් තබා නොතිබිනි. විමර්ශන සිදු කරන තෙල්දෙනිය මූලස්ථාන පොලිසිය කාර්යාල සේවකයන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත. විවාහක තිදරු පියකු වන ඔහු පල්ල කැලේ කෙංගල්ල පන්සල පාර අංක 7-2 දරණ නිවසේ පදිංචිව සිටියේය. දරුවන්ගෙන් දෙදෙනෙක් දියණියන් වන අතර අනෙක් දරුවා පිරිමි දරුවෙකි. මූල්‍ය අර්බුදයක් පුද්ගලික ප්‍රශ්නයක් හෝ ව්‍යාපාරික ගැටලුවක් මෙම සිය දිවි නසා ගැනීමට හේතු වී තිබේදැයි යන්න ගැන විමර්ශන කරයි. කාර්යාල පරිශ්‍රයේ පිහිටි CCTV දර්ශනද නරඹා ඉදිරි පරීක්ෂණ සිදු කරන බව පොලිසිය සඳහන් කළේය. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ YouTube channel subscribe කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.